පසුගිය ඔක්තෝබර් මාසයේ වතිකානයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අපෝස්තෝලික මාලිගාවේ සභා මණ්ඩපයේදී ශුද්ධෝත්තම පාප් වහන්සේ බැහැදුටුවා. එහිදී ජනාධිපතිවරයා ජනවාරි මාසයට සැලසුම් කර ඇති පාප් වහන්සේගේ චාරිකාව සඳහා වන නිල ඇරයුම ශුද්ධෝත්තම පාප් වහන්සේට පිළිගන්වනු ලැබුවා. ඒ ආරාධනයට අනුව ශුද්ධෝත්තම පාප් වහන්සේ එළබෙන ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට සැලසුම් කර තිබෙනවා. ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ එළබෙන ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීම නියමිතයි. එය ජාති ආගම් කුලමල භේදයකින් තොරව මුළුමහත් ශ්‍රී ලංකාවාසී අප සැමට ඉතාමත් වැදගත් අවස්ථාවක්. අද අපි අවධානය යොමු කරන්නේ උන්වහන්සේ මෙරටට පැමිණීමෙන් අනතුරුව උන්වහන්සේට අසුන් පැනවීම සඳහා නිර්මාණය වන ආසනය සම්බන්ධයෙන්. පාප් වහන්සේගේ මෙරට සංචාරය අතරතුරදී උන්වහන්සේ අසුන් ගැනීමට නියමිත ආසනය නිර්මාණය වන්නේ මොරටුව ප්‍රදේශයේ බඩු කර්මාන්ත ශාලාවකයි. ආසනය නිර්මාණය සඳහා යොදාගෙන තිබෙන්නේ මහෝගනි දැව වර්ගයයි. 1995 වසරේදී අවසන් වරට ශුද්ධෝත්තම පාප් වහන්සේ නමක් මෙරට සංචාරයේ නිරත වූ අවස්ථාවේද උන්වහන්සේ වෙනුවෙන් ආසනය නිර්මාණය වූයේ මෙම කර්මාන්ත ශාලාවේදීම වීම විශේෂත්වයක්. 1995 වසරේදී ශුද්ධෝත්තම පිතුම ලංකාවට ආපු වෙලාවේ මේ ඒ ශුද්ධෝත්තම පිතුමට ආසනය මගේ පියාණන් විසින් සාදුවා. ඒ කැටයන් සහිතව පුටුවක්. දැන් 2015 වසරට ශුද්ධෝත්තම පිතුම පැමිණෙන වෙලාවට මට කිව්වා මේ චාම් පුටුවක් හදන්න ඕන කැටයන් වලට, එතුම කැමති නෑ කියලා. ඉතින් පසුව මේ බිෂප් පැලස්සකට ගිහිල්ලා ඒ සම්පූර්ණ පින්තූර විස්තර අරගෙන මේ පුටුව නිම කරලා දුන්නා. මේ පුටුවට කිසිම ලියනයක් සම්බන්ධ කරලා නෑ. දැන් මේ පුටුව මට ඉල්ලලා තියෙන්නේ 2015 වසරේ ජනවාරි 13 වෙනිදා ගාලුමෝදර පිටියේ තියෙන උත්සවයට තියන්න. අපේ ආදවතේ තියෙන අපේ භක්තියෙන් අපි දෙනවා මේ පුටුව අපේ පරිත්‍යාගයක් වශයෙන්. මෙම ආසනය නිර්මාණය වෙනුවෙන් ඔහු කිසිදු මුදලක් අය නොකරන අතර තව දින කිහිපයකින් ආසනයේ වැඩ කටයුතු අවසන් වනු ඇතී.